අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දත්ත සංනිවේදනය කියන අපේ 10 වසර දෙවෙනි පාඩමේ අවසාන කොටසෙයි දත්ත සංනිවේදනය කියන කොටසට අදාළව ජාල සම්බන්ධ කිරීමේ උපාංග කියන පැන ඉඳලා එතනින් එහා ජාල ස්තර විද්‍යාව ඊට පස්සේ ජාල වර්ග ඊට පස්සේ ජාලකරණයේ වාසි අවාසි වගේ දේවල් right එතකොට මේ දත්ත සංනිවේදනයේ වාසි අවාසි වගේ දේවල් ඉතින් මේ කොටස මේ වීඩියෝ එකෙන් කතා කරන්න හේතුව තමයි සමහර පන්තිවලදී මට මේ කොටස පන්ති කාමරය තුළදී අවසන් කරගන්න බැරි වුණා විවිධ හේතු නිසා අපි දන්නවා පෞද්ගලික කොරෝනා ප්‍රශ්නයක් එතනින් පස්සෙත් අපිට විවිධ හේතු නිසා පන්ති අඛණ්ඩව පවත්වා ගන්න බැරි වුණා ගැටලු මතුණා ඉතින් මේ හේතුව හින්දා තමයි මේ විදියට වීඩියෝ එකකින් මේ දේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැබැයි මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරාට කිසිදු විදියකින් අඩුපාඩුවක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ මොකද මේ දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න සාකච්ඡා කිරීමත් ඊට පස්සේ නැවත පන්ති තුළදී මේ දේවල් පුනරීක්ෂණාකාරී සාකච්ඡා කිරීමත් සම්බන්ධව සාකච්ඡා කිරීමත් සිදු කරගෙන ඉඳලා මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකේ ආදාරව ඔයාලගේ නෝට් එක සම්පූර්ණ කරගෙන සූදානම් වෙන්න පැවැත්වෙන විභාගයන් සහ ඉදිරි කටයුතු සඳහායි මුලින්ම කතා කරනවා නම් මේ දත්ත සංවේදනයේ යටතේ අපි මේ ජාල සම්බන්ධ කිරීමේ උපාංග ගැන කතා කරන්න හේතුව අපිට පරිගණක දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කරගෙන ඉදී අපිට ජාල සම්බන්ධ කිරීමේ උපාංගයක් අවශ්‍ය වෙනවා උදාහරණයක් විදිහට අපි සම්බන්ධ කරන පරිගණක දෙකක් විතරයි නම් අපි එකිනෙක සම්බන්ධ කරගන්නේ පරිගණක දෙකක් විතරයි නම් අපිට මේ පරිගණක දෙක සඳහා උදාහරණයක් මේ විදිහට මම පරිගණක දෙක නිර්මාණය මේ නිරූපණය කරොත් මේ පරිගණක දෙක සඳහා සංනිවේදන රහණක් භාවිත කරලා මේ පරිගණක දෙක මෙහෙම සම්බන්ධ කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි පරිගණක දෙකකට වඩා වැඩියෙන් පාවිච්චි කරනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම අපි මධ්‍ය කේන්ද්‍රීය උපකරණයක් විදිහට මේවා ජාල මේ පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමේ උපාංගයක් විදිහට අපිට පාවිච්චි කරන්න වෙනවා ජාල සම්බන්ධ කිරීමේ උපාංග කර පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කරද්දී ජාල සම්බන්ධ කිරීමේ උපාංග අපිට අවශ්‍ය වෙනවා. right ඒක තමයි පැහැදිලි. ඇයි අපි ජාල සම්බන්ධ කිරීමේ උපාංග පාවිච්චි කරන්නේ? තොර මේ යටතේ බලින් මුලින්ම කතා කරන ප්‍රකරණය තමයි පොතේ ඔයාලට මේ දිලේ ඉස්සෙන ජාල කරන අතුරු මුහුණක් කාර්පද ජාල කරන අතුරු මුහුණක් කාර්පද කියන එක ජාල කරන අතුරු මුහුණක් කාර්පද අපි මේකට කියනවා network interface card කියලා කෙටි කරලා කියනවා NIC කියලා network interface card කියන එක NIC වලට වෙනවා මේ ජාල සම්බන්ධ කිරීමේ උපාංගයක් මේ මැද්දෙන් භාවිත කරනවා මේ පැත්තෙන් මේ සංවේදන මාධ්‍යයන් විදිලා මේ පරිගණකයත් එක්ක සම්බන්ධ වෙද්දී මෙන්න මේ සංනිවේදන රහන මේ පරිගණකයත් එක්ක සම්බන්ධ වෙන මෙතන කෙවෙනියක් තියෙනවා. ඒතොර කෙවෙනි පාඩම යටතේ ඔයාලට මතකද අපි කතා කරා ජාල කරන කෙවෙනිය සම්බන්ධයෙන්. එතකොට මෙන්න මේ මුලින්ම මම කතා කරන හැදන්නේ ජාල කරන කෙවෙනිය. ඒතොර ජාල කරන කෙවෙනිය කියන නිවැරදි නම තමයි ජාල කරන අතුරු මුහුණත කියලා කියන්නේ. ඒතොර අපේ පරිගණකේ ජාල කරන අතුරු මුහුණත නැත්නම් ඒ වගේ පේනා වගේ ජාල කරන අතුරු මුහුණක් අපේ පරිගණකෙ නැත්නම් අපි ඒ වෙනුවට මෙතන මේ වගේ ජාල කරන අතුරු මුහුණක් කාඩ් පතක් අපේ පරිගණකයට සම්බන්ධ කරගන්න වෙනවා. එතකොට ඩෙස්ක්ටොප් පරිගණකයක් සඳහා, ඒ කියන්නේ මේසේ මත තියාගෙන වැඩ කරන පරිගණකයක් සඳහා මේ විදිහේ ජාල කරන අතුරු මුහුණක් කාඩ් පතක්, එහෙම නැත්නම් ලැප්ටොප් පරිගණකයක් නම් අපි පාවිච්චි කරන්නේ ඒ සඳහා මෙන්න මේ වගේ තියෙන ජාල කරන අතුරු මුහුණක් අපේකට කියනවා network adapter එකක් කියලා. මේ network adapter එකක් පාවිච්චි කරන්න වෙනවා USB කියලා එකට සම්බන්ධ කරගන්න. right ඉතින් මෙන්න මේ රූප සටහන මෙන්න මේ ජාල කරන අතුරු මුහුණක් කාර්පතේ රූප සටහන වලගේ පොතේ ඇදගෙන මාතෘකාව ලියලා තියෙන්න ඕන ජාල සම්බන්ධ කිරීමේ උපාංග කියලා ඒ යටතේ නෝට් එක ලියා ගන්න ජාල සම්බන්ධ කිරීමේ උපාංග යටතේ නෝට් එක ලියා ගන්න පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කිරීමේදී ජාල සම්බන්ධ කිරීමේ උපාංග භාවිත කරනු ලබයි ජාල සම්බන්ධ කිරීමේ උපාංග භාවිත කරනු ලබයි. right. එහෙම ලියලා යටතේ අපේ පළවෙනි මාතෘකාව ජාල කරන අතුරු මුහුණත් කාඩ්පත. ජාල කරන අතුරු මුහුණත් කාඩ්පත. right. එතනින් ඔයාලට මෙන්න මේ තිරේ දිස්සන රූප සටහන ඇඳගන්න. එතකොට මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මේ රූප සටහන ඇඳගන්න. මේ රූප සටහන ඇඳගෙන ඉවර වෙලා මේ නෝට් එකේ ඉඳලා පරිදි ලියා ගන්න. දැන් පරිගණක ජාලයකට සම්බන්ධ කිරීමේදී පරිගණක ජාලයකට සම්බන්ධ කිරීමේදී ජාල කරන අතුරු මුහුණක් භාවිත කරනු ලබයි. ජාල කරන අතුරු මුහුණක් භාවිත කරනු ලබයි. විශේෂයෙන් නියම මාධ්‍යයන් භාවිත කර මෙම පරිගණකයේ පරිගණක ජාලය හා සම්බන්ධ කරගන්නේ නම් විශේෂයෙන් නියම මාධ්‍යයන් භාවිත කර
මෙම පරිගණකය පරිගණක ජාලයක් හා සම්බන්ධ කරගන්නේ නම් ඒ සඳහා පරිගණකයේ ජාල කරන කෙවෙනියක් හෙවත් ඒ සඳහා පරිගණකයේ ජාල කරන කෙවෙනියක් හෙවත් RJ 45 අපි මේ කියනවා RJ 45 කෙවෙනියක් පරිගණකයේ සතු විය යුතුය RJ 45 නැත්නම් RJ 45 කෙවෙනියක් පරිගණකය සතු විය යුතුය ජාලකරණ ඉහත දැක්වෙන පරිදි ජාල කරන අතුරු මුණක් කාඩ් පතක් පරිගණකයට සම්බන්ධ කරගත යුතුය right හරි එහෙනම් අපි කතා කරේ ජාල කරන අතුරු මුණක් කාඩ් පත නැත්නම් network interface කාඩ් එක සම්බන්ධයි ඊළඟට අපි කතා කරන බලාපොරොත්තු වෙන ගොඩක් වැදගත් කාරණයක් සම්බන්ධයි මොකද්ද මේ switch එක සහ නාවිය බලන්න ඔයා මේක මේ වීඩියෝ එක බලද්දී වාගේ අච්චුපත නැත්නම් පෙළ පොතත් ඔයාලගෙන් තියාගෙන ඒකත් ආශ්‍රයෙන් මේ වීඩියෝ එක බලන්න හරි එතකොට අපි දෙවෙනි කාරණේ විදිහට කතා කරන්න තියෙන්නේ switch එක එහෙම නැත්නම් අපි මේකට තව නමක් කියනවා නාවිය නාවිය අපි ඉංග්‍රීසියෙන් කියනවා switch මේ ස්විච් එකක් සහ නාවියක් කියන මේ උපකරණ දෙකම මේ වැඩේට පාවිච්චි කරන්න මොකද කියලා ඔයාලා හිතන්නේ. මේකට හේතුව තමයි මේ නාවිය කියන්නේ මුල්ම කාලීනව පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරන්න භාවිත කරපු භාගයක්. උදාහරණයක් ගත්තොත් මුල් කාලේ මිනිස්සු ගමන් බිමන් යන බයිසිකලය හදාගත්තා වගේ හිතන්න. බයිසිකලය හරහා මිනිස්සු ගමන් බිමන් යාම ආරම්භ කරා. ඊට පස්සේ මේ නාවිය අවතරණත් සංවර්ධනය කරලා ස්විච් එක නිර්මාණය කරගත්තා. නාවිය සංවර්ධනය කරලා තමයි ස්විච් එක නිර්මාණය වෙන්නේ. නාභියේ සංවර්ධිත අවස්ථාව විදිහට තමයි අපිට ස්විච් එක හඳුන්වන්න පුළුවන්. බයිසිකල් එකේ මොටරයක් හයි කරගෙන මෝටර් බයිසිකලයක් හදුවා වගේ අන්න ඒ වගේ වැඩක්. ඒතකොට ඔයාලා දන්නවා බයිසිකලයට සාපේක්ෂව මෝටර් බයිසිකලයක වේගවත්. බයිසිකලයට සාපේක්ෂව මෝටර් බයිසිකලයේ වේගවත්. right. අන්න ඒ වගේ තමයි නාභියට සාපේක්ෂව ස්විච් එක ගොඩක් වේගවත්. right. ඉතින් ඒ හින්දා නූතනය වෙද්දී නාභිය භාවිතයෙන් ඉවත් වෙලා ඒ වෙනුවට ස්විච් එක භාවිතයට එක් වෙලා දින තුන නූතනය අපිට සෑම පරිගණක ජාලයකම වගේ පරිගණක එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා භාවිත වෙන්නේ ස්විච් එකක් තමයි. right. හරි. දැන් අපි මේ දෙක ගැන සමාන නෝට් එකේ දාගන්න. යන්න. මේ රුසරහන් තදගන්න ඕන මේ ස්විච් එක හෝ නාභියක මේ දෙකම බාහිර රූපෙන් බැලුවට පස්සේ බාහිර ස්වරූපෙන් බොහෝ දුරට සමානයි. ඉතින් මේ විදියට ජාල කරන කෙවෙනි RJ 45 සම්බන්ධ කරන්න පුළුවන් RJ 45 කෙවෙනි රාශිය විවිධ ප්‍රමාණයන්ගෙන් මේ ස්විච් එකක් සහ නාභියන් තුල අන්තර්ගත වෙනවා. ඉතින් නාභින් දැන් භාවිතයෙන් ඉවත් වෙලා මේ විවිධ පවතිනවා. ඒකට ස්විච් එක තමයි භාවිතා වෙන්නේ බහුලව. right. ලියා ගන්න මේ රුසරහන් දෙකට රුසරහන් යටින් කියන පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කිරීමේදී පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කිරීමේදී RJ 45 සම්බන්ධක නියම මාධ්‍ය RJ 45 සම්බන්ධක භාවිතයේදී right ඊළඟට තරුවක් දාලා ලියන්න සිජේ හා නාභියේ වෙනස්කම්
තරුවක් දාලා ලියාගෙන වෙන පරිපාලනකින් ස්විච් එක සහ නාභියේ වෙනස්කම්. රයිට්. එතකොට මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්විච් එක සහ නාභියේ තියෙන වෙනස්කම්. රයිට්. ඉතින් මම මුලින්ම මේ ස්විච් එක සහ නාභිය ගැන කතා කරද්දිම කිව්වා නාභිය සංවර්ධනය කළා තමයි ස්විච් එක නිර්මාණය කරේ. ඒ තුලින් වලට අවබෝධයක් ලැබෙනවා අනිවාර්යෙන් නාභියට වඩා ස්විච් එක ඊට වඩා වැඩි තාක්ෂණයකින් සමන්විත වෙන්න ඕනේ. ඒ වගේම ඊට වැඩි දෙයක් ඒ තුලින් අපිට ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. රයිට්. ඉතින් ප්‍රධානම එක තමයි පළවෙනිම එක තමයි අර ඉස්සෙල්ල කිව්වා වගේ නාභියට වඩා ස්විච් එක පොඩක් වේගවත් කියන එක. එහෙනම් ඒ අර්ථය අංකයක ලියා ගන්න. නාභියට සාපේක්ෂව ස්විච් එක වේගවත් වේ. නාභියට සාපේක්ෂව ස්විච් එක වේගවත් වේ. රයිට්. ඊළඟ වෙනස තමයි උදාහරණයක් ඉදිරියේ හිතන්නවා මේක තියෙන නාභියක් කියලා. මේ තියෙන නාභියක් නැත්නම් හබ් එකක් කියලා. රයිට්. නාභියත් නම් අපි මේ පරිගණක එකිනෙකක් සම්බන්ධ කරලා පාවිච්චි කරේ. අපි හිතමු මෙන්න මේ පරිගණකයේ සිට මේ A කියන පරිගණකයේ සිට මම මේ පරිගණකයේ B C D කියලා නම් කරගත්තොත් A කියන පරිගණකයේ සිට C කියන පරිගණකයට දක්වා තත්ත්වයක් යොමු කරනවා. අපි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ හබ් එකක්. රයිට්. දරුවෝ කියේ මේ පරිගණකයේ සිට මේ පරිගණකයට තත්ත්වයක් යවද්දී මෙයා මේකෙන් යොමු කරන තත්ත්වය මෙන්න මේ වෙත ලැබෙනවානේ. මේක ඉදන් මේකට තමයි යවන්න ඕනේ. ඊට අදාළව තත්ත්වය මේ වෙත යවනවා. එතකොට නාභියට ලැබුණාම නාභියට හඳුනගන්න බෑ මේක කාටද හරියටම යවන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේක යවන්න ඕනේ මෙන්න මේ මෙන්න මෙතනින්. ඒ කියනවා මෙතන මේ විදිහට කෙවෙනි නාභියේ මේ තත්ත්වය මෙන්න මේ කෙවෙනියෙම එළියට දාන්න ඕනේ. එතකොට තමයි මෙයාට ලැබෙන්නේ කියලා හඳුනගන්න මෙයාට බෑ. ඒක එතකොට මොකද කරන්නේ? මෙයා මෙයාට ලැබිච්ච තත්ත්වය ඒකේ තියෙන සෑම පරිගණකයකම මේ සෑම ජාලක පතුරුමුණක් හරහාම එළියට දානවා. එතකොට ඒ தත්ත්වය මේ පරිගණකයකට ලබනවා, මේ පරිගණකයකට ලබනවා, මේ පරිගණකයකට ලබනවා. එහෙනම් සියලුම පරිගණකවලට යනවා. එහෙනම් නාභියත් தත්ත්ව සංනිවේදනයේදී ඒ වෙත ලැබෙන தත්ත්වය ඒකේ තියෙන සියලුම පරිගණකවලට සම්බන්ධ සියලුම පරිගණකවලට යැවීම සිද්ධ කරනවා. රයිට්. හැබැයි ස්විච් එක එහෙම නැහැ. අපි මෙතන පාවිච්චි කරන ස්විච් එකක් නම් මේ පාවිච්චි කරන ස්විච් එකක් නම් එහෙම වෙන්නේ නැහැ. මෙයා මෙයාට යවන්න ඕන තත්ත්වයක්. ඒ தත්ත්වය මේකට ලැබුණාට පස්සේ මේක ඇතුලේ තියෙනවා ස්විචින් ටේබල් එකක්. කියන්නේ වගුව. ඒ වගුව තුලින් හොයලා අදාළ කෙවෙනිය හරහම ඒ පරිගණකයේ වෙත විතරක්ම යැවීම සිද්ධ කරනවා. එහෙනම් ස්විච් එක தත්ත්ව සම්ප්‍රේක්ෂණයේදී අදාළ පරිගණකයටම පමණක් தත්ත්වය යොමු කිරීම සිද්ධ කරනවා. රයිට්. අපි ඒක ලියාගමු. ලියන්න දෙවෙනි කාරණාව විදිහට ඒක පළවෙනි කාරණාව අපි කිව්වේ නාභියට සාපේක්ෂව ස්විච් එක ගොඩක් වේගවත් කියලා. දෙවෙනි කාරණාව ලියා ගන්න. නාභිය ඒ වෙත ලැබෙන தත්ත්වයක්. නාභිය ඒ වෙත ලැබෙන தත්ත්වයක්. නාභිය ඒ වෙත ලැබෙන தත්ත්වයක්. එයට සම්බන්ධ සියලුම පරිගණක වෙත යොමු කරනු ලබන අතර නාභිය ඒ වෙත ලැබෙන தත්ත්වයක්. එයට සම්බන්ධ සියලුම පරිගණක වෙත යොමු කරනු ලබන අතර ස්විචය එයට ලැබෙන தත්ත්වයක්. ස්විචය එයට ලැබෙන தත්ත්වයක්. අදාළ පරිගණකයටම පමණක් යොමු කරනු ලබයි. ස්විචය එයට ලැබෙන தත්ත්වයක්. අදාළ පරිගණකයටම පමණක් යොමු කරනු ලබයි. රයිට්. තුන්වෙනි කාරණාව විදියට බොහොම පහසුවේ නාභිය හැසිරෙන්නේ අර අපි කතා කරපු தත්ත්ව සංනිවේදන ආකාර data transmission modes ගැන කතා කරා. වල මතක ඇති ඒකපත, අර්ධ ද්විපත, පූර්ණ ද්විපත. ඒකපත කියන්නේ එක් දිශාවකට පමණක් සිදුවන දත්ත සම්ප්‍රේක්ෂණයක්. දැන් මෙතන මම සහ ඔයාලා අතර සිද්ධ වෙන්නේ ඒකපත සම්ප්‍රේක්ෂණයක්. මම උගන්වන එක ඔයාලා ගෙදර ඉඳන් බලනවා. හැබැයි ඔයාලට මාත් එක්ක කතා කරන්න බෑ. රයිට්. ඒ කියන්නේ එක පැත්තකට විතරයි දත්ත සම්ප්‍රේක්ෂණය වෙන්නේ. එතකොට අනිත් ආකාරය තමයි අර්ධ ද්විපත දත්ත සම්ප්‍රේක්ෂණය. අර්ධ ද්විපත කියන්නේ එක් පසකට සිදු කරන දත්ත සම්ප්‍රේක්ෂණයේ අවසානයේදී එක පැත්තකට සිදු කරපු දත්ත සම්ප්‍රේක්ෂණයේ අවසානයේදී අනෙක් පසට සිද්ධ කරන දත්ත සම්ප්‍රේක්ෂණයක් අපි කියනවා අර්ධ ද්විපත දත්ත සම්ප්‍රේක්ෂණයක් කියලා. ඒතර පූර්ණ ද්විපත දත්ත සම්ප්‍රේක්ෂණය කියන්නේ එකවර දෙදිශාවටම සිදු කරනු ලබන දත්ත සම්ප්‍රේක්ෂණයක් අපි කියනවා පූර්ණ ද්විපත දත්ත සම්ප්‍රේක්ෂණයක් කියලා. එතකොට මෙන්න මේ ආකාර තුන අතුරින් මෙතන මේ නාභියක් භාවිත කරේ නම් අපි ස්විච් එකක් නෙමෙයි අපි මෙතෙන්ට පාවිච්චි කරන්නේ හබ් එකක් නම් හබ් එක සිද්ධ කරන්නේ අර්ධ ද්විපද தත්ත්ව සම්ප්‍රේක්ෂණයක්. හොඳට මතක තියාගන්න නාභිය සිද්ධ කරන්නේ අර්ධ ද්විපද தත්ත්ව සම්ප්‍රේක්ෂණයක්. නමුත් අපි මෙතන පාවිච්චි කරේ ස්විච් එකක් නම් ස්විච් එක පූර්ණ ද්විපද தත්ත්ව සම්ප්‍රේක්ෂණයක් සිද්ධ කරනවා. අන්න ඒකයි මේ සම්ප්‍රේක්ෂණ වේගය වෙනස් වෙන ප්‍රධානම හේතුව.
රයිට් එහෙනම් තුන්වෙනි කාරණාව විදිහට ලියා ගන්න නාභිය අර්ධ දීපද දත්ත සම්ප්‍රේක්ෂණයක් සිදු කරනු ලබන අතර නාභිය අර්ධ දීපද දත්ත සම්ප්‍රේක්ෂණයක් සිදු කරනු ලබන අතර සුචය පූර්ණ දීපද දත්ත සම්ප්‍රේක්ෂණයක් සිදු කරයි සුචය පූර්ණ දීපද දත්ත සම්ප්‍රේක්ෂණයක් සිදු කරයි රයිට් එතකොට අපි මේ කතා කරන්නේ නාභිය සහ සුචය සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලැබෙන්නේ නැති संबंधी සුචය ඒක යොමු කරන්නේ එයාට සම්බන්ධ වෙලා තියෙන පරිගණක අතුරින් අදාළ පරිගණකයකට විතරයි. ඒ වගේම තමයි නාභිය අර්ථ දීපද සම්ප්‍රේක්ෂණයක් සිද්ධ කරද්දී සුචය පූර්ණ දීපද දත්ත සම්ප්‍රේක්ෂණයක් සිදු කරනවා. මේ විදිහට නාභිය සහ සුචය අතර වෙනස්කම් කතා කරා. මේක ගොඩක් වැදගත්. මොකද ගොඩක් විභාගවලදී ප්‍රශ්න අහන ඉලක්කගත කොටසක් ඉලක්ක කරන කරුණු බෙසක් කරුණු කොටසක් තමයි මෙන්න මේ කියන්නේ සුචය සහ නාභියේ වෙනස්කම්. රයිට්. ඊළඟට අපි කතා කරන්නේ තුන්වෙනි කාරණාව විදිහට Wi-Fi ජාලයක් සම්බන්ධයෙන් Wi-Fi network. ඔයාලා දන්නවා නූතනිය වෙද්දී ගොඩක් ප්‍රචලිතයි Wi-Fi කියන එක. ඔයාලා ෆෝන් එකෙන් hotspot දාගෙන ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වුණත් අපි කියන්නේ Wi-Fi ජාලයක් කරනවා. ඒතර මේ hotspot කියලා වෙන්නේ Wi-Fi ජාලයක්. ඊළඟට ඔයාලා මේ dialog SLD ඊළඟට bell 4G වගේ මේ 4G network එකක් පාවිච්චි කරනවා කියලා අපි අදහස් කරා. මේ 4G network එකෙන් මේ සිද්ධ වෙන්නේ Wi-Fi ජාලයක් ඇති කරගන්න කියන අපේ දිවස ආශ්‍රිතව හෝ අපි වැඩ කරන ප්‍රත්‍යන ආශ්‍රිතව Wi-Fi network එකක් හදාගන්න. ඒතර අපි මීට කලින් කතා කරා සංවේදන මාධ්‍ය අඩතේ Wi-Fi කියලා කියන්නේ ගුවන් විදුලි දත්ත සම්ප්‍රේක්ෂණයක්. ඒතර ගුවන් විදුලි තරංග භාවිතා කරලා සිදු කරන දත්ත සම්ප්‍රේක්ෂණයක්. ගුවන් විදුලි තරංග භාවිතා කරලා දත්ත සම්ප්‍රේක්ෂණ ආකාර දෙකක් ගැන කතා කරා. එකක් Bluetooth අනිත් එකක් මේ දැන් කතා කරන Wi-Fi තාක්ෂණය. එතකොට මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා Wi-Fi නිකුත් කරන Wi-Fi නිකුත් කරන මේකට අපි කියනවා පුතේ access point එකක් කියලා access point එක. එතකොට ওই dialog 4G router එකේ ඊළඟට port එකේ hotspot කියන්නේ මෙන්න මේ access point function එක. එතකොට ඒක ඇතුළ access point එකක් තියෙනවා. මේ access point එක මගින් ඒ වටා ගුවන් විදුලි දත්ත සම්ප්‍රේක්ෂණයක් සිද්ධ කරනවා. මේ විදිහට ගුවන් විදුලි දත්ත සම්ප්‍රේක්ෂණයක් සිද්ධ කරනවා. මේක තමයි අපි හඳුන්වන්නේ Wi-Fi කියලා. Wi-Fi කියන එකේ තේරුම wireless fidelity කියන එක. එතකොට මෙන්න මේ සම්ප්‍රේක්ෂණය තුල සිටින මේ සම්ප්‍රේක්ෂණය මේ ගුවන් විදුලි තරංග සම්ප්‍රේක්ෂණයට අසු වෙන ප්‍රදේශයේ තියෙන ජංගම දුරකථනයක්, ටැබ්ලට් එකක්, ඊට පස්සේ ලැප්ටොප් එකක්, ලැප්ටොප් පරිගණකයක් මේ වගේ උපාංගයක් හරහා අපිට මේ Wi-Fi පහසුකම් ලබා ගැනීම, Wi-Fi හරහා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම හැකියාව තියෙනවා. Right. එතකොට Wi-Fi නිකුත් කරන්නේ access point එකක් මගින්, access point එක මගින් ඒ වටා ගුවන් විදුලි තරංග සම්ප්‍රේක්ෂණයක් සිද්ධ කරනවා. මේ ගුවන් විදුලි තරංග හරහා මේ පරිගණකවලට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. අපි ඒකට කියනවා Wi-Fi කියලා. එයන්න පරිගණක දෙකක් හෝ කීපයක් සම්බන්ධ කිරීමේදී පරිගණක දෙකක් හෝ කීපයක් සම්බන්ධ කිරීමේදී නූතන ප්‍රචලිත ජාලකරණ ජාල සම්බන්ධ කිරීමේ උපක්‍රමයක් ලෙස නූතනයෙන් ප්‍රචලිත ජාල සම්බන්ධ කිරීමේ උපක්‍රමයක් ලෙස Wi-Fi භාවිත කරයි. Wi-Fi හඳුන්වා දිය හැක. Wi-Fi හඳුන්වා දිය හැක. Wi-Fi හඳුන්වා දිය හැක. මෙහිදී ගුවන් විදුලි තරංග භාවිත කරමින් ඉතා ඉක්මනින් පරිගණක ජාලයක් ගොඩනගා ගැනීමේ අවස්ථාව සැලසේ. මෙහිදී ගුවන් විදුලි තරංග භාවිතයෙන් ඉතා ඉක්මනින් පරිගණක ජාලයක් ගොඩනගා ගැනීමේ අවස්ථාව සැලසේ. රයිට්. ඒතර පුතේ අපි සාමාන්‍ය පරිගණක විතර ඩෙස්ක්ටොප් පරිගණකද අපි දන්නවා ලැප්ටොප් පරිගණක වල නම් Wi-Fi පහසුකම් තියෙනවා. හැබැයි අපි ඩෙස්ක්ටොප් පරිගණකයක් සඳහා Wi-Fi පහසුකම් ලබා ගන්න නම් මෙන්න මේ වගේ Wi-Fi ඇඩැප්ටර් එකක් භාවිත කරන්න වෙනවා. USB සම්බන්ධක යහලා කෙලිනි ආරා සම්බන්ධ කර ගන්න වෙනවා. රයිට්. ඊළඟට අපි කතා කරන්නේ මාර්ගකයේ සම්බන්ධයෙන්. මාර්ගකය අපි කියනවා රවුටර් කියලා. රයිට්. ඉතින් වලට මේ තිරේ දර්ශනය වෙන මාර්ගකයක්.
රවුටර් එකක්. ඉතින් රවුටර් වෙළඳපළ තුර රවුටර් විවිධ අවශ්‍යතාවයන් මත විවිධ ආකාරයෙන් හඳුර ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන්නේ අපේ හතරවෙනි ජාල සම්බන්ධ කිරීමේ උපාංගය විදියට රවුටර්. එහෙමත් නැත්නම් අපි කියනවා මං හසුරුව එහෙම නැත්නම් මාර්ග කර කියලා කියනවා. ඉතින් ඔන්න ඔය නම් වලින් හඳුනනවා රවුටර්. संबंध कर මෙන්න මේ වගේ පරිගණක ජාල කිහිපයක් එකිනෙක සම්බන්ධ කරද්දී අපි පාවිච්චි කරනවා මාර්ගකයක්. නම් හොඳට මතක තියාගන්න පරිගණක ජාල කිහිපයක්. අපි මේක දුන්නොත් network 1 කියලා, මේක බලලිවොත් network 2 කියලා, මේ විදියට network 3, network 4, ඊට පස්සේ මාර්ගක මාර්ගක එහෙම නැත්නම් router අතර සම්බන්ධතාවකට කියනවා. මම මෙතන තියෙන්නේ රවුටරයක් නිරූපණය කරන සම්බන්ධ සංකේතය. මේ වතරොම සම්බන්ධතාව හැදෙනවා. ඉතින් මාර්ගක පාවිච්චි ගන්න එන්න නැත්නම් රවුටර් භාවිත කරන්නේ පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කරගන්න. පැහැදිලි නේ? රයිට්. මේ රූපසට හඳ ගන්න. ඇඳලා තියා ගන්න. පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කිරීමේදී පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කිරීමේදී මාර්ගකයක් හෙවත් රවුටරයක් භාවිත කරනු ලබයි. 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 වෙනපාර පෑන් කියලා නා මාර්ගකයක් මගින් මාර්ගකයක් මගින් සම්නිවේදනයක් සිදු විය යුතු හොඳම මාර්ගය තෝරා ගනු ළමයි. මාර්ගකයක් මගින් සම්නිවේදනයක් සිදු කළ යුතු හොඳම මාර්ගය තෝරා ගනු ළමයි. කියන්නේ බෙස්ට් පාත් එක සිලෙක්ට් කරන එක සිද්ධ කරනවා. ඒතොර මේ මාර්ගකයට අපි තව නමක් කියනවා ජාල ద్వාරය එහෙම නැත්නම් ගේට්වේ කියලා කියනවා. right. ඊළඟට අපි කතා කරන්නේ මොඩමේ සම්බන්ධයෙන්. පස්වෙනියට අපි කතා කරනවා මොඩමේ සම්බන්ධයෙන්. ඊළඟ මාතෘකාව ලියා ගන්න මොඩමේ. ඊළඟ මාතෘකාව ලියා ගන්න පුතේ මොඩමේ. එතකොට අපි පස්වෙනියට අංක 5 ජාල සම්බන්ධ කිරීමේ උපාංග 4ක් මේනකොට අපි කතා කරා. ජාල කරන තුරු මූණත් කාත්පත සිචේ හෝ නාභිය ඊළඟට Wi-Fi access point එක ගැන ඊළඟට අවසාන වශයෙන් මාර්ගකයේ සම්බන්ධයෙන් කතා කරා අතර විදියට. පස්වෙනියට අපි කතා කරන්නේ මොඩමේ. මොඩමේ. මොඩ. right. අපි දන්නවා අන්තර්ජාල සම්ප්‍රේක්ෂණයේ උදාහරණයක් ගත්තොත් අපිට අන්තර්ජාල සම්බන්ධතාවය ලැබෙන තොර අපි හිතමු ටෙලිකොම් ආයතනය හරහා මේ දේ ටෙලිකොම් ආයතනයේ සම්ප්‍රේක්ෂණකාරය කියලා හිතන්න. එතකොට මෙන්න මේ ටෙලිකොම් ආයතනය හරහා අපිට ලැබෙන සම්ප්‍රේක්ෂණ කුළුණු හරහා මේ විදියට සම්ප්‍රේක්ෂණ කුළුණු හරහා සංවේදන රැහැන් වලින් අන්තර්ජාල සැපයීම ලැබෙනවා. මේ ලැබෙන සැපයීමේදී දත්ත සම්ප්‍රේක්ෂණය කරනු ලබන්නේ ප්‍රතිසම ආකාරය ප්‍රතිසම සංඥාව ආකාරය. හොඳට මතක තියාගන්න අන්තර්ජාල සම්ප්‍රේක්ෂණයේදී මේ අන්තර්ජාලය සම්ප්‍රේක්ෂණය කරන ලබන්නේ ප්‍රතිසම සංඥා ආකාරය. මෙන්න සංඥා ආකාරය සිග්නල් ටයිප් එකක්. එතකොට ප්‍රතිසම කියන ආකාරයෙන් සම්ප්‍රේක්ෂණය කරනවා. හැබැයි අපි භාවිත කරන පරිගණකයක් වෙන අපි හිතුවොත් අපි භාවිත කරන පරිගණකයක් මේක අපි කියනවා ඩිජිටල් පරිගණකයක් කියලා. ඩිජිටල් කම්පියුටර් එකක්. ඔයාලට මතක ඇති පරිගණක වර්ගීකරණයේදී අපි සංඛ්‍යාත්මක පරිගණක ගණනට තමයි අපේ පරිගණක දැන් කියන්නේ ඩිජිටල් කම්පියුටර් එක. මේ ඩිජිටල් පරිගණකවලදී හඳුනා ගන්න පුළුවන් ඩිජිටල් සංඥා විතරයි. ඩිජිටල් පරිගණකයට ප්‍රතිසම සංඥා හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. ඒක තමයි ඩිජිටල් සංඥා මේ විදියට නිරූපණය කරන්න
මේ උච්ච අවස්ථාවක් 1 පහළ අවස්ථාවක් බිඳුව 1 බිඳුව 1 උච්ච අවස්ථාව 2 කැරි එකයි බිඳුව. ওই විදිහට 1 සහ 0 වලින් සමන්විත සංඛ්‍යාක සංඥා විතරයි පරිගණකයට අඳුරගන්න පුළුවන්. එහෙනම් අර අන්තර්ජාල සම්ප්‍රේක්ෂණයේදී ලැබෙන ප්‍රතිසම සංඥා සංඛ්‍යාක සංඥා බවට පරිවර්තනය කිරීමේ උපාංගයක් අපිට අවශ්‍ය වෙනවා. right. අන්නේ උපාංගය. එතකොට මෙන්න මේ ගේන ප්‍රතිසම සංඥාව මේකට ලබා දීලා මෙතනින් පරිවර්තනය කරලා තමයි අපි මේකට දෙන්න ඕන සංඛ්‍යාක බවට. නම් ප්‍රතිසම සංඛ්‍යා සංඥා ප්‍රතිරම දත්ත ප්‍රතිසම සංඥා අංකිත දත්ත එහෙම නැත්නම් අංකිත සංඥා බවට පරිවර්තනය කිරීමත් ඒ ඩවුන්ලෝඩ් වලදී අපි දන්නවා අර පැත්තේ නම් මේ පැත්තට ඩේටා එනවා නම් අපි කියන්නේ භාගත කිරීමක්. භාගත කිරීම. අපි කියනවා ඩවුන්ලෝඩ් කිරීම. ඒ වගේම අපි අන්තර්ජාලයට මොනවා හරි යොමු කරනවා නම් අපි ඒකට කියනවා උඩුගත කිරීමක්. උඩුගත කිරීමක්. අප්ලෝඩ් කිරීම. තර අන්තර්ජාලය හරහා අපේ පරිගණකය වෙත භාගත කිරීමක් ඩවුන්ලෝඩ් කිරීමක් සිද්ධ වෙනවා නම් ප්‍රතිසම සංඛ්‍යාව සංඥාවක් එහෙම නැත්නම් ප්‍රතිසම දත්ත කියලා හඳුන්වනවා නම් ප්‍රතිසම දත්ත මෙන්න මේ මොඩමේ හරහා අංකිත දත්ත බවට පරිවර්තනය වෙලා තමයි අංකිත දත්ත බවට පරිවර්තනය වෙලා තමයි ලැබෙන්නේ. භාවිත කිරීම උඩුගත කිරීම වලදී මේකේ භාවිතාවෙන් අංකිත දත්ත මොඩමෙය හරහා ප්‍රතිසම දත්ත බවට පරිවර්තනය කළා තමයි ඉක්ුත් කිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් මොඩමෙය කියන්නේ දත්ත පරිවර්තකයෙක් විදියට නැත්නම් සංඥා මාධ්‍ය පරිවර්තකයෙක් සංඥා මාධ්‍ය පරිවර්තකයෙක් විදියට ක්‍රියාත්මක වෙන උපකරණයක්. right. මේ රූප සටහන අඳ ගන්න ඕන. මෙතන වීඩියෝ එක නතර කරලා මේ රූප සටහන මම මේ දීලා තියෙන රූප සටහන අඳ ගන්න. රූප සටහන ඇඳලා තියාගන්න නෝට් එක. එනම් අන්තර්ජාලයේ සිට ලැබෙන ප්‍රතිසම දත්ත සංඛ්‍යාංක දත්ත බවට පරිවර්තනය කිරීමටත් ප්‍රතිසම දත්ත සංඛ්‍යාංක දත්ත බවට පරිවර්තනය කිරීමටත් සංඛ්‍යාංක දත්ත ප්‍රතිසම දත්ත බවට පරිවර්තනය කිරීමට අත්‍ය සංඛ්‍යාංක දත්ත ප්‍රතිසම දත්ත බවට පරිවර්තනය කිරීමට අත්‍ය මේ මොඩියුලේෂන් හා ඩිමොඩියුලේෂන් ලෙසින් හැඳින්වේ මොඩම ප්‍රධාන ආකාර තුනකි එක ලියාගන්න පළවෙනි එක අන්තර් මොඩම අපි කියනවා internal modem කියලා. ඒ කියන්නේ පරිගණකයට අභ්‍යන්තරයෙන් සවි කරන්න පුළුවන් වෙන මේ වගේ modem අපි කියනවා අන්තර් modem කියලා. දෙවෙනි එක බාහිර modem. අපි කියනවා external modem කියලා. external modem තුන්වෙනි එක කේබල් රහිත මොඩම අපි කියනවා වයර්ලස් මොඩම් කියලා. වයර්ලස් මොඩම් කියන්නේ ආ මොඩම් ආකාර තුනයි අන්තර් මොඩමය, බාහිර මොඩමය සහ කේබල් රහිත වයර්ලස් මොඩම් කියලා කියනවා. right.
දැන් ඔයාලට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැති මම මේ මොඩම ඒ සම්බන්ධයෙන් නෝට් එක ලියා ගන්න දෙද්දී මොකද්ද මේ අන්තර්ජාලයට පරිගණකයක් සම්බන්ධ කරද්දී මොඩමයක් පාවිච්චි කරනවා කියන්නේ. එතකොට ඔයාලට ගැටලුවක් එමැති දැනටමත් ඔයාලා පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කර ගන්නවා. එක්කෝ 4G රවුටර් එකක් හරහා එහෙම නැත්නම් ඩොගල් එකක් හරහා එහෙම නැත්නම් කේබල් ලයින් එකක් හරහා එහෙම නැත්නම් ෆෝන් එකකින් හොට්ස්පොට් දාගෙන. එතකොට ඇත්තටම අපි මේ පරිගණකයක අන්තර්ජාලයට සම්බන්ධ කරද්දී මොඩමයක් භාවිත කරන්නේ නැහැ නේද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. තොර වලට සමාජ හිතෙන්න පුළුවන් කේබල් පාවිච්චි කරොත් විතරයි මොඩමයක් අවශ්‍ය නැහැ කියලා නෑ වයර්ලස් වලදී මොඩමයක් අවශ්‍ය නැහැ. තොර කො මොඩමයක්? මොඩමයක් තියෙනවා මතේ. තොර අපි ජංගම දුරකථනයේ හොට්ස්පොට් පාවිච්චි කරලා අපි අන්තර්ජාල සම්බන්ධ කරනවා නම් ජංගම දුරකථනයේ මොඩම් කියන ෆන්ක්ෂන් එක ජංගම දුරකථනයේ මොඩමයක් තියෙනවා අන්තර්ගත වෙලා තියෙනවා. මේ මොඩම් එක හරහා ওই පරිවර්තනය කරලා තියෙන සිද්ධ කරනවා. ඔයාලා පාවිච්චි කරන 4G රවුටර් එකක් නම් 4G රවුටර් එක තුලත් මොඩමයක් තියෙනවා. එයා අර ප්‍රතිසම දත්ත අන්තර්ජාලයේ රහන් රහිතව ලැබෙන ප්‍රතිසම දත්ත අංකිත දත්ත බවට පරිවර්තනය කිරීමක් සිදු කරනවා. එතකොට ඔයා පාවිච්චි කරන කේබල් ලයින් එකක් නම් එතෙන්දී ඔයා පාවිච්චි කරන රවුටරය තුළ මොඩමයක් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අපි නොදැනුවත්ව වුණත් මේ මොඩම් ෆන්ක්ෂන් එක මොඩම් ක්‍රියාවලිය අපි අන්තර්ජාලයට සම්බන්ධ කරන ලබන උපාංගය විසින් සිදු කරනු ලබනවා. ඒ කියන්නේ ප්‍රතිසම දත්ත අංකිත බවට අංකිත දත්ත ප්‍රතිසම දත්ත බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය යම් තැනක මේක දත්ත විදියට නැතුව සංඥා විදියට දැක්වෙන්න පුළුවන් තියෙන පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිසම සංඥා කියලාත් අපි කියනවා අංකිත සංඥා කියලාත් කියනවා. රයිට්. එහෙනම් අපි දැන් ප්‍රතිසම සංඥා සහ අංකිත සංඥා සම්බන්ධයෙන් පරිවර්තනයන් සිදු කරන ලබන මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන් කරන මොඩමේ ගැන කතා කරා. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ ගිනි පවුර සම්බන්ධයෙන්. ගිනි පවුර ෆයර්වෝල්. ඉතින් මේ සම්බන්ධව විවිධ අවස්ථාවන් වලදී විශේෂයෙන්ම හියුම් පද්ධතිය පාඩම සාකච්ඡා කරද්දී මම ගිනි පවුර ගැන කතා කරා. ගිනි පවුර කියලා කියන්නේ ජාල ආරක්ෂණ පද්ධතියක්. ෆයර්වෝල් කියලා කියන්නේ ජාල ආරක්ෂණ පද්ධතියක්. ගිනි පවුර. අපි කියනවා ෆයර්වෝල් කියලා. එහෙනම් ඊළඟ මාතෘකාව ලියා ගන්න. ගිනි පවුර එහෙම නැත්නම් ෆයර්වෝල් කියන එක. මේ ගිනි පවුර ගැන කතා කරද්දී දැන් උදාහරණයක් විදිහට අපි පරිගණකය ගත්තොත් ඉතින් අපි පරිගණකය නම් පරිගණකයක් ජංගම දුරකථනයක් වේවා. අපි හිතමු මේ තියෙන ඉන්ටර්නෙට් එක අන්තර්ජාලය. අපි පරිගණකයේ අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ කරද්දී මේ අතරමැදී අපි භාවිත කරනවා ආරක්ෂක බාධකයක්. ආරක්ෂණ බාධකයක්. එහෙම සම්බන්ධ. එතකොට අපේ අන්තර්ජාලය හරහා අපේ පරිගණකයේ වෙත ලැබෙන දත්ත මෙන්න මේ ෆයර්වෝල් එක හරහා මේ ආරක්ෂක බාධකය හරහා පෙර පෙරීමකට ලක් කළා. මේක පෙරණයක් වගේ. පෙරීමකට ලක් කළා තමයි අපේ පරිගණකයට ලබා දීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ෆයර්වෝල් එක මගින් එන දත්ත වලින් අපිට අවශ්‍ය දත්ත නැත්නම් අපි ඉල්ලුම් කරන ලද දත්ත පමණයි යොමු කරන්නේ. ඉල්ලීමක් ඉල්ලුම් නොකරන ලද දත්ත මේ ෆයර්වෝල් එක හරහා එන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. එහෙම ඉල්ලුම් නොකරපු දත්තයක් මේ පරිගණකයට එන්න හදනවා නම් මෙතනින් ඒක වලක්වා දීමක් එහෙම නැත්නම් හරවාය වීමක් සිද්ධ කරනවා. ඒතකොට අපි ඉල්ලුම් කරන දත්ත විතරයි මේ විදිහට පරිගණකයට ලැබෙන්නේ. රයිට්. ඉතින් මේක ආරක්ෂක බාධකයක් එහෙම නැත්නම් ආරක්ෂණ පද්ධතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ෆයර්වෝල් එකක් භාවිත කිරීමේදී අපේ පරිගණකයට මේ බාහිරින් එන වෛරස වැනි අහිතකර වැඩසටහන් වගේම අපේ පරිගණකයට ඇතුල් වෙන්න උත්සාහ කරන අවසර නොලක් පුද්ගලයෙක් කැකර් කෙනෙක්ගෙන් සිද්ධ වෙන පුළුවන් හානිය වලක්වා දීම සිද්ධ කරනවා. රයිට්. එතකොට අපි මේ පරිගණකය තුළ දැනටමත් මෘදුකාංගමය ෆයර්වෝල් එකක් ක්‍රියාත්මක වෙනවා. ලියන්න මේ රූප සටහන හද ගන්න ඉස්සෙල්ලා ඇඳලා ලියා ගන්න නෝට් එක. පරිගණකයක් හෝ පරිගණක ජාලයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීමේදී පරිගණකයක් හෝ පරිගණක ජාලයක් තවත් පරිගණක මේ පැත්තේ තියෙන පුළුවන් පරිගණකයක් හෝ පරිගණක ජාලයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීමේදී පරිගණකයක් හෝ පරිගණක ජාලයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීමේදී වෙන පාට පෑනක ලියා ගන්න ජාල ආරක්ෂණ පද්ධතියක් ලෙසින් ජාල ආරක්ෂණ පද්ධතියක් ලෙසින් ජාල ආරක්ෂණ පද්ධතියක් ලෙසින් ගිනි පවුර ක්‍රියාත්මක වේ. ජාල ආරක්ෂණ පද්ධතියක් ලෙසින් ගිනි පවුර ක්‍රියාත්මක වේ. ජාල ආරක්ෂණ පද්ධතියක් ලෙසින් ගිනි පවුර ක්‍රියාත්මක වේ. එනම් අන්තර්ජාලයේ සිට අප පරිගණකය වෙත ඇතුළු වීමට උත්සාහ කරනු ලබන එනම් අන්තර්ජාලයේ සිට
අප පරිගණකය වෙත ඇතුළු වීමට උත්සාහ කරනු ලබන වෛරස වැනි අහිතකර මෘදුකාංගත් වෛරස වැනි අහිතකර මෘදුකාංගත් අවසර නොලත් පුද්ගල ප්‍රවේශය අවසර නොලත් පුද්ගල ප්‍රවේශය වලක්වන ආරක්ෂිත බාධකය මෙයයි වලක්වන ආරක්ෂිත බාධකය මෙයයි වලක්වන ආරක්ෂිත බාධකය මෙයයි आकार එතකොට විශාල දත්ත ප්‍රමාණයක් අපි පරිගණකයට ඇතුළු වෙන උත්සාහ කරද්දී විශාල දත්ත තත්ත්වයක් හිතන්න මේක network එකක් පාසලේ පරිගණක ජාලය කියලා. මේ network එකට අපිට අවශ්‍ය නැති අපිට අදාළ මොන දේවල් මේ විදිහට ඇතුළු වෙන උත්සාහ කරොත් එක පැත්තකින් අපේ පරිගණකයට හානිදායකයි වෙනවා කාරණා. ඒ වගේම විශාල ජාල තත්ත්වයක් ඇති වෙනවා. මේ ජාල තත්ත්වය වළක්වලා අපේ පරිගණක පද්ධතිය මේ ජාල තත්ත්වය වළක්වලා ක්‍රියාත්මක කිරීමක් ඉන්න මේකෙන් කරනවා. එයන්ද තවද ගිනිපවුවක් මගින් තවද ගිනිපවුරක් මගින් දත්ත හුමාරුවකදී සිදුවන තදබදය දත්ත හුමාරුවකදී සිදුවන තදබදය අපි දෙනවා network traffic එක දත්ත හුමාරුවේ සිදුවන තදබදය පාලනය කරයි පාලනය කරයි right පාලනය කරයි ोजितयक सेवालाभिक अंतर्जाले क्रियात्मक सेवालाभि सेवादायक चाल आकृति अंतर्जाले अत्रुदेन सेवालाभि सेवादायक परिगणक संबंध right අපි තමයි පාසලේ පරිගණක ජාලයක් කියලා. එතකොට මේ නිවසේ තියෙන පරිගණක ජාලයක් කියලා හිතන්න අපි තුන් Wi-Fi access point එකක් පාවිච්චි කළා. මේ විදිහට ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක් ඔය වගේ සම්බන්ධ කරගෙන තියෙනවා. මේ වැත් ඔය විදිහට පරිගණක සම්බන්ධ වෙලා තියෙනවා කියලා හිතනකොට right මම ඉතින් බොහොම සම්බන්ධ කරගත්තා. ඉතින් පොදේ අන්තර්ජාලය තුළ තියෙන පුළුවන් ජාල සම්බන්ධ කිරීමේ උපාංග अंतर्जाल
කලින් PC. ඒ කියන්නේ සේවාලාභී පරිගණක. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම අන්තර්ජාලයට යන්නේ අන්තර්ජාලය හරහා අපේ පරිගණක සේවාවක් ලබා ගන්න. උදාහරණයක් අන්තර්ජාලයෙන් වීඩියෝවක් නරඹන්න, එහෙම නැත්නම් වීඩියෝවක් භාවිත කරන්න, නැත්නම් බුදුකාංගයක් භාවිත කරන්න, ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් මේ වගේ අන්තර්ජාලය හරහා අපිට සේවා ලබා ගන්න තමයි අපි හැම වෙලාවෙම අන්තර්ජාලයට සම්බන්ධ. ඒතකොට මෙන්න මේ ලබා ගන්න ලබන සේවාවන් පවත්වාගෙන යන්නේ සර්වර් පරිගණක තුල. එතකොට මේ විදිහටම අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච සර්වර් පරිගණක තියෙනවා. මේවා ටිකක් සාමාන්‍ය ප්‍රබලතාවයෙන් වැඩි පරිගණක. ඒ කියන්නේ මතක ධාරිතාවය, විදිකාචන ධාරිතාවය, මධ්‍ය සැකසුම් ඒකකයේ සැකසුම් වේගය ප්‍රබලතාවය ටිකක් අපේ සාමාන්‍ය පරිගණක වලට වඩා ටිකක් වැඩි පරිගණක තමයි අපි මේ සේවා ධාරක පරිගණක විදිහට හඳුන්වන පරිගණක වෙන්නේ. සාමාන්‍ය පරිගණක තමයි. ඒ වගේම මතක තියාගන්න යම් පරිගණකයක් සේවාලාභී පරිගණකයක් වෙන්නේ අපි ඒ මත ස්ථාපනය කරන ලබන මෙහි උපද්ධතිය මත. ඒතකොට අපි මේ පරිගණක වල ස්ථාපනය කරලා තියෙන්නේ අපේ පරිගණක වල, අපේ ලැප්ටොප් වල, අපේ ඩෙස්ක්ටොප් වල අපි ස්ථාපනය කරන්නේ Windows 7, Windows 8, 10, Mac, Android, ඊළඟට Linux වගේ සේවා, Linux Ubuntu, හන්දා Linux වගේ සේවා ලබා ගන්න පුළුවන් මෙහි උපද්ධතිය. ඒතකොට සේවාලාභී මෙහි උපද්ධතියක් නම් යම් පරිගණක ස්ථාපනය කරලා තියෙන එක සේවාලාභී පරිගණකයක්. ඒ වගේම සේවා ලාභී පරිගණක වල ස්ථාපනය කරන Windows 7 10 වගේම අපි මේවට ස්ථාපනය කරන්නේ නැහැ. ස්ථාපනය කරොත් මේක සේවා දායක පරිගණකයක් වෙන්නේ නැහැ පුතේ. මේක සේවා දායක පරිගණකයක් වෙන්නෙම මේකේ ජාල මෙහෙයුම් පද්ධතියක්, ඒව නැත්තම් සේවා දායක මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගන්න ඕන. උදාහරණයක් විදියට අර අපි මෙහෙයුම් පද්ධති පාඩමේදී කතා කරපු බහුපක්ෂීලක මෙහෙයුම් පද්ධතියක්, එහෙම නැත්තම් ජාල මෙහෙයුම් පද්ධතියක් අපි මේක ස්ථාපනය කරනවා. ඒ කියන්නේ server ජාල මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරනවා. උදාහරණයක් Windows Server 2003, 2008, 2012 මෙන්න මේවා ජාල මෙහෙයුම් පද්ධති. ඒතකොට ජාල මෙහෙයුම් පද්ධතියක් මේක ස්ථාපනය කරාට පස්සේ තමයි මේක සේවා දායක කරනු ලබන සේවා දායක පරිගණකයන් බවට පත් වෙන. ඉතින් සේවා දායක පරිගණකත් විශාල වර්ග ප්‍රමාණයක් අපිට කතා කරන්න තියෙනවා. වෙබ් අඩවි පවත්වාගෙන යන වෙබ් සර්වර්, අපේ පරිශීලකයන්ගේ දත්ත ගබඩා කරලා පවත්වාගෙන යන ලබන ෆයිල් සර්වර්, විද්‍යුත් තැපැල් පවත්වාගෙන යන මේල් සර්වර්, ඊළඟට අපිට තව මේ අන්තර්ජාලය ආශ්‍රිතව භාවිතා වෙනවා DNS සර්වර් කියලා එකක්, ඩොමේන් නේම් සිස්ටම් සර්වර් එකක්. ඉතින් මෙන්න මේ වගේ සේවාව සපයනු ලබන පරිගණක අපි සේවා දායක පරිගණක විදිහට හඳුන්වනවා. උදාහරණයක් අපි මේ වීඩියෝ එකේ ඉඳන් මේ වීඩියෝ එකේ මුදේ ඇත්තටම මේ වෙලාවේ මම සජීවීව කරන වීඩියෝවක් නෙමෙයි. බල ගන්නවා මම මේ මොහොතේ සජීවීව කරන වීඩියෝවක් නෙමෙයි. ඔයාලට පුළුවන් වෙලාවට ඔයා මේ වීඩියෝ එක බලන්න. ඒ බලද්දී වට මේ වීඩියෝව ලබා දෙන්නේ මේ වීඩියෝ එක මම මේ අවස්ථාවෙදී සේවා දායක පරිගණකයක් ගබඩා කරලා තියෙන පොතේ. ඒ කියන්නේ YouTube කියන සේවා දායක පරිගණකයක් තුළ මම මේක ගබඩා කරලා තියෙනවා. වට මේ සේවාව ලැබෙන්නේ මේක හරහා මෙහෙම ලැබිලා වාගේ පරිගණකයට මේ සේවාව දැන් ලැබෙනවා. එතකොට තවත් අය මේ වෙලාවෙදී මේ වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන්. එතකොට මේ සේවා දායක පරිගණකකින් සේවා ලාභීන් වෙත සේවා සැපයීම සිද්ධ කරනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අන්තර්ජාලය තුල තියෙන්නේ සේවා දායක පරිගණකත් සේවා ලාභී පරිගණකත් විතරයි. එතකොට මේ සේවා දායක පරිගණක වලින් වෙබ් සේවාවන්, බහුමාධ්‍ය සේවාවන්, මේ වීඩියෝ වගේ දේවල්, ඉතින් ෆයිල් සර්වර්ස් සේවාවන්, විද්‍යුත් තැපැල් සේවාවන් වගේ සේවාවන් අපිට සපයනවා. අපි මේ සේවාවන් භුක්ති විඳිනවා. ඉතින් මෙන්න මේක තමයි අන්තර්ජාලය හැදලා තියෙන ආකෘතිය. රයිට්. ලියන්න ඒ අර්ථේ මේ රූප සටහන ඇඳලා ඒ අර්ථය ලියාගන්න මේ රූප සටහන. මේ වඩා ලස්සන කරගන්නවද? රයිට්. ඔතනින් වීඩියෝ එක නවත්තලා රූප සටහන ඇඳලා ඉවර වෙලා ලියන්න පටන් ගන්න. රයිට්. ලියන්න අන්තර්ජාලය තුළ සේවා සපයනු ලබන සේවා දායක පරිගණකත් අන්තර්ජාලය තුළ සේවා සපයනු ලබන සේවා දායක පරිගණකත් සේවා සපයනු ලබන සේවා දායක පරිගණකත් එම සේවාවන් ලබා ගනු ලබන සේවා ලාභී පරිගණකත් එම සේවාවන් ලබා ගනු ලබන සේවා ලාභී පරිගණකත් අන්තර්ගත වේ. එනම් සේවා ලාභී පරිගණකයක් හරහා සම්බන්ධ වන පරිශීලකයෙකු අන්තර්ජාලය හරහා හෝ එම පරිගණක ජාලය හරහා
ඉන්ටර්නෙට් එකම වෙන්න ඕනේ නැහැ සාමාන්‍ය නෙට්වර්ක් එකකටත් සර්වර් එකක් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන් හරි අන්තර්ජාලය හරහා හෝ එම පරිගණක ජාලය හරහා සේවා දායක පරිගණකයකට සම්බන්ධ වී හරහා සේවා දායක පරිගණකයකට සම්බන්ධ වී සේවා දායක පරිගණකයකට සම්බන්ධ වී අදාළ සේවාවන් ලබා ගන්න ලබයි අදාළ සේවාවන් ලබා ගන්න ලබයි අදාළ සේවාවන් ලබා ගන්න ලබයි right එතකොට මතක තියාගන්න පුතේ අපි මේක ඉඳලා මොනවා හරි අපේ පරිගණකයට download කරනවා නම් මේ අන්තර්ජාලය හරහා අපේ පරිගණකයට ලැබෙනවා අපි ඒකට කියනවා download කියලා ඒ වගේම දැන් මේ video එක හදලා මම මගේ පරිගණකයේ ඉඳලා සේවා දායක පරිගණකයක් වෙත උඩුගත කිරීම සිද්ධ කරා එතකොට බාගත කිරීම සහ උඩුගත කිරීම තමයි දෙන්නේ සිද්ධ වෙයි. right. එතකොට අපි කතා කරා අද මේ වීඩියෝ එකෙන් පළවෙනි මේ වීඩියෝ එකෙන් මම මේ සම්බන්ධව වීඩියෝ දෙකක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ පළවෙනි වීඩියෝව. එතකොට පළවෙනි වීඩියෝ එකෙන් මම කතා කරේ ජාල සම්බන්ධ කිරීමේ උපාංග 6 සම්බන්ධව ඊළඟට සේවා ලාභී සහ සේවා දායක පරිගණක ආකෘතිය සම්බන්ධව මේ පරිගණක ජාල ආකෘතිය සම්බන්ධව. right. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් මම පරිගණක ජාල වර්ග සහ ජාල ස්තර විද්‍යාව වගේම ජාලකරණ වාසිය අවාසි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. correct එනම් මේ වීඩියෝ එක බලලා මේ නෝට් එක මේ විදිහට හරියට ලියාගෙන සූදානම් වෙන්න අපි බණින්න ටෙස්ට් එකක් මේ සඳහා මේ ජාලකරණ කොටස සඳහා පවත්වනවා. right. ඔබ ස්තුතියි.